මේ හලෝ උක්කුම් මේ ඔහොම බලන් ඉන්නේ නැතුව පාරේ යන මිනිස්සුන්ව පොඩ්ඩ ඇදලා කතා කරලා ගන්නව සපත්තු සාප්පුව ඇතුළට ඈ නැතුව කොහොමද බං අපි මේ සපත්තු සෙරප්පු විකුණන්නේ ආ හරි හරි මුදලාලි හරි හරි මං කතා කරන්නම් මං කතා කරන්නම් මේ සපත්තු ගන්නවද මේ අක්කේ මේ එන්නකො මේ අනේ මේ කවුරුත් නැද්ද මේ සපත්තු ගන්න එන්නකො මේ අයියේ මා මේ අක්කේ ආච්චි මේ මේ එන්නකො ඔහොම නිකන් යන්න දෙන්න බෑ අපේ මේ ෂූ පැලස් එක දිහා බල බල නිකන් යන්න බෑ මේ එනවන එතකොට එනවා මේ මොකද කරන්නේ මගේ කන අනේ මේ කන මේ මොකද මේ බලහත්කාරකම් කරන්නනේ හදන්නේ ඔ මගේ අකවුස ගන්නතු යනවා සපත්තු කඩේ ඇතුළට මගුල අනේ අයියේ අනේ කන අතාරින්නකෝ අනේ මෙහෙමත් මේ කඩවල් ඇතුළට දාගන්නවද අනේ අයි කන ආ මේ උකු මේ ඔය මොකද්ද බං කරන්නේ මේ ඕ මිනිහගේ කන අතාරිනවා මේ ආ බං මුදලාලි මේ මිනිහා මොකද්ද බං මේ නටන නාඩගම ඈ මම මේ පාරේ ගියා විතරයි මේ මූ මගේ කණෙන් අල්ලලා මේ සපත්තු ගන්න කියන්නේ ආ මේ සමාවෙන්න සර් මේ උකු පලයන් අහකට මේ මෙයා මගේ මේ අලුත් ගෝලෙක් මේ තනි කර මී හරක සර් මේ මට ඕන් නැති සපත්තු දෙකක් නැහැ ආ ෂර්නි එහෙම කියන්න එපා බිල්ලු දෙ පුංචි දෙක කළුතර යන්න එපා පාවට යන්න එපා දාවලේ කකුල් දෙක ලෙලියාවි සිරියාවි ජම්පප ජම්ප ජප හපෝ මේ මොන කරුමයක්ද මන්දව ඔන්න ඔහෙක් ගන්නවා රබර් සෙරප්පු කුට්ටමක්වත් බලන්න අනේ හිමෙන්නකෝ සර් මේ අපේ සෙරෙප්පු ෂූ පැලස් එකට පියනගපු සර්ගේ දෙපතුල් අල්ලලා වැඳ නමස්කාර කරන්න ඕනේ ඉස්සෙල්ලම හෑ ඒ පාරමු මොකද්ද කරන්නේ ඔබේ දෙපා ළඟ මගේ තුරුණු හදේ පිලි දෝතරි පිලි ගනි ඔබේ ආදරි අම්මා ගඩයින සර්ගේ කකුල් දෙක මේ සර් මේ කිව්වට මොකුත් හිතන්න එපා මේ කකුල් දෙක හොදන්නේම නැද්ද ආ ඒ ගඳ නම් මල්ලි මේ එද්දි ගොම ගොඩක් පෑගුණානේ ඕ ආ ඒක තමයි පොඩි සෙන්සු දක්කාරි හරි හරි අවුලන්නේ මේ සර් සර්ගේ මේ කකුලේ සයිස් එක මොකද්ද සයිස් එක කියන්නේ කිම් මන් දන්නේ මේ කකුල් කියන්නේ විතරයි දන්නේ එච්චරයි හාරු මේවා කකුල් නෙවෙයි මේවා කුකුල් කකුල් මේ සෙරෙප්පුවක් දාන්න කලින් ඇඟිලි එකතු කරලා රබර් බෑන්ඩ් එකක් දාන්න වෙනා මුලින්ම අයියෝ සර් බලන්නකෝ මේ කකුල් දෙකේ හැටි අම්මකෝ මේ මගේ කකුල් අප්සෙට්ද අප්සෙට්ද අප්සෙට් තමයි මේවට නම් ඉතින් සෙරෙප්පු නෙමෙයි දාන්න වෙන්නේ මේවට නම් ඉතින් ලාඩන් තමයි ගහන්න වෙන්නේ මල කරුමේ හා මේ ඇයි මහත්තයා දැන් මේ මොකද්ද ප්‍රශ්නේ ප්‍රශ්නේ කියන්නේ මුදලාලි මහත්තයා මේ ඇඟිලි තියෙන විදිහට කොහොමද සෙරප්පු ගන්නෙ ඈ මේ ඇඟිලි ටික නිකන් මේ ඇති නිකන් මේ මුළු වාගේ ඈ මේවා ඇඟිලි නෙමෙයි නිකන් පස ඇඟිලි කොහොම බලමු අම්මා හැබෑමනේ නම් මහත්තයෝ මේ කකුලේ ඇඟිලි පිහිටලා තියෙන විදිහට නම් අලුතින් සෙරප්පුවක් ඩිසයින් කරන්නම වෙනවා ඔව් මහත්තයාගේ සයිස් එකට අනිවාර්යෙන්ම මේ ඇඟිලි වලට හරියන්න සෙරප්පුවක් ඩිසයින් කරන්නම වෙනවා මේ ඇඟිලි වලට කිලෝ 25 කුළු ගෙඩියක්වත් අතහැරියනවද මහත්තයෝ මේ මහත්තයෝ මේ මහත්තයාගේ කකුලේ සයිස් එකට අපි සෙරප්පු කුට්ටමක් හදන්නම් මහත්තයා කකුල දීලා යන්නකො මොකක් කියව කකුල දීලා යන්න යකෝ එතකොට මම යන්නේ හොම්බෙන්න ඉතින් ඔය තමුසේගේ සයිස් එකට සෙරප්පු හදන්න බෑනේ ඕක අලුතින් ඩිසයින් කරන්න ඕනේ බලනකො තමුසේ ඇඟිලි ටික ඈ නිකන් මල් වෙලිලක් පත්තු වෙලා වාගේ අනේ මෙන් නිකන් හිටහක් තියාගනින්න තමුසලගේ සපත්තු ක්ලික් මගේ ගමනක් බාධා වුණා නෙදකින් විතර මං යනවා යන්න මොකද මහත්තයා අයියෝ බලහන්ද කරපු දෙ ඈ අත්තට ආපු චාන්ස් එකනේ කෑවේ ගොන් බුරුවා නෑ ඉතින් මේ මුදලාලි දැක්කනේ යකාට සෙරෙප්පු දෙන්න බෑ මෙතන ඒ යකාගේ මේ ඇඟිලි නෙමෙයි තිබ්බේ තනිකරම හිඟුරලාල වාගෙන දැක්කනේ අනේ මන් දන්නේ නැහැ බං උබලත් එක්ක කොහොම බිස්නස් කරන්නද කියලා මේ කන පලා ගන්න නැතුව පාරයිනට ගිහිල්ලා මේ සෙනග දෙතුන් දෙනෙක් කොහොම හරි ඇදලා ගන්න බලනවා ඈ පලෙන් ඉතින් මට කියන්නේ උඹ පලයන් මොකද්ද කියවේ අන්නේ නෑ මං කියේ මේ දෙතුන් දෙනෙක් මං කොහොම හරි මේ එකන් එන්නම් කියලා එන්න නෝනා එන්න ඇතුළට එන්න වමට බර වෙලා එන්න ඔයා නම් ස්වීට් බෝයි කෙනෙක් වගේ මෙයා මෙදකින් විතර අපේ ගස් ගෙවල යට මේ ගොන් දෙන ස්වීට් බෝයි කිව්වනේ එහෙනම් නෝනා ඇතුළට නෝනාගේ ඔය සිනිදු සුසිනිදු තොල් පෙටි වැනි පායුගලට මේ නාම්බර සෙරප්පු කුට්ටම් දිනවා අපි ගාවට එහෙනම්කෝ ඒ කතාවට නම් මගේ හිත ඇදීලා ගියා මෙයා මේ මට ගැලපෙන ෂූස් තියෙනවද ආ මේ චූස් නම් නෑ නෝනේ මේ සපත්තු සෙරප්පු තමයි තියෙන්නේ මේ අපේ මුදලාලිට නම් පොඩි ලූස් කනෙක්ෂන් එකක් නම් තියෙනවා
මේ අර අර අතන තියෙන අර මේ අර අර අඩි උස සපත්තු දෙක මේ ඒක කොහොමද ඒක made in කොහෙද ඒක නෝනා මේ made in made in හිඹුටන් ඔව් හිඹුටන් යකෝ හිඹුටන් කියලා රටවලුත් තියෙනවා මූ ගම කයි වගේ හා මේ හිඹුටන්ස් තියෙන්නේ ලන්ඩන් කිට්ටුවද මෙයා ඕ මේ ලන්ඩන් හන්දියේ ඉඳලා 2.50 දුර ඕ අම්මපා හා මේ 2.50ට තාම ටිකක් තියෙනවද බස්වල ඕ 2.50ට ටිකක් තියෙනවා මේ නෝනා බලන්නකෝ නෝනාට ගැලපෙන මේ සුසිනිදු දෙපාවලට ගැලපෙන සපත්තු යුගල කපේ මේ ෂොප් එකෙන් ගන්න පුළුවන්ද කියලා හා කෝ බලමු හානේ අම්මේ මන්ද මූණන් ගම කයි වගේ මේ නෝනා බලන්න අර 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 සපත්තු යුගල ඒක හොඳට පට්ට ගන්න පුළුවන් මේ නෝනාට කියන්නේ මේක දාගෙන කොළඹාවත් සපත්තු අඩිය තියේ ඉබ්බන් වල හන්දියේ පටි දෙක තියේ ධන හිස ගියා මේදි හිඹුටන්ස් නේ මේ ආන් ඒකයි කේස් එක හා මේ ඒක කොහොමද හීල් එක අර සපත්තුවේ කොහොමද හීල් එක හීල් එක නෝන මරේ මරුව බස් එකකදී වුණත් කාගේ හරි කකුලප්පා ගන්න නම් දෙය තනිකර මීහරක් කොරයක් වාගේ ආය අම්මපා ටෑගුණොත් ඉතින් සොරි තමයි එහෙමද මේ ඔය කිව්වට දෙපාර දානකොට ගැලවෙයිද දන්නේ අඩිය නේද නෑ ගැලවෙන්නේ අපි ගැරන් කරනවනේ ගැලවුණොත් ගේන්න ඇණයක් හරි ගහලා දෙන්නම් ඔව් අම්මපා ඔව් බය නැතුව අරන් යන්න මේ ගැලවුණොත් ඉතින් සපත්තුව කෙසේ වෙතත් මේ කකුලටම හරි තියලා මේ පරාල ඇණයක් හරි ගහන්න බැරියේ එහෙමද මේ එතකොට මේ මට දැනගන්න පුළුවන්ද දැන් ඔයාලා මේ පහසු ගෙවීමේ ක්‍රමයටද සපත්තු දෙන්නේ ඔව් මේ ගෙවීමේ ක්‍රමයට දෙන්නේ මේ සපත්තු දෙන්නේ අපි ගෙවීමේ ක්‍රමයට තමයි එහෙමද මේ කොහොමද ගෙවීමේ ක්‍රමය මේ මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද ප්ලීස් ඒක ගැන මේ වද වෙන්න දෙන්නේ නැනෝනි ඔයා සපත්තු දෙක අරගෙන ගිහින් හිමීට පාවිච්චි කරන්න එතකොට හිමීට ගෙවිගෙන යයි නෑ මේ සපත්තු ගෙවෙන විදිහ නෙමෙයි මම අහන්නේ ගෙවීමේ ක්‍රමය කොහොමද වෙන්නේ කියලා අද ගෙවෙන්නේ නෝන මේ ඉස්සරහ පැත්තෙන් තමයි ගෙවෙන්නේ ඕ නෑ මේ මම අහන්නේ මේ ගෙවන්න සපත්තු දෙන්නේ නැද්ද කියලා ඔයාලා මේක හරියන්නේ නේ ඔබ අහකට ඵලයක් මේ දෙනව නෝනා දෙනවා හැබැයි මෙහෙමයි දැන් මූලික මුදල ගෙවලා ඉවර වුණාම තමයි අපි සපත්තු අරන් යන්න දෙන්නේ නැත්තම් ඔය සුදු මේ නෝනලා මේ පළමු පේමන්ට් එක ගෙවලා ඉවර වුණාන් පස්සේ ආයේ මේ පැත්ත පලාතේවත් එන්නේ නැනේ ආන්න ඒකයි දැන් ඕකේ පළවෙනි සතිය වෙද්දිම ඕකේ පටි දෙකයි අඩියයි මෙල්ලටම ගැලවෙන්න ගන්නවානේ ඒකනේ ඈ මේ අර දෙක නේද ඒක නම් made in Singapore ඔව් ඒක Singapore පෙයාර එකක් ඒක 7000ක් වෙනව නෝන ඔව් රුපියල් 7000ක් වෙනවා මුලින් රුපියල් 3000ක් ගෙවලා ඉතුරුව මේ 500 ගානේ මාස 8කින් ගෙවන්නකෝ ඈ මේ මුදලානේ මහත්තයා මේ ඒක අපි සිල්ලර විච්චෙත් රුපියල් 3000ට නේද යකෝ රුපියල් 3000ක් වටින සරප්පු දෙකක්ද මට 7000කට දෙන්න ගියේ නේ අන්න පල්ලා උඹලට මාව තම්බන්න බැරි වුණා මම යනවා යන්න මේ දෙකින් විතර බෝරුව බක්කන ගවය කෑවන බිස්නස් එක මේ දෙකින් විතර බලපන් උඹ කරපු වැඩෙන් මගේ පාඩුව තොගේ පඩියෙන් රුපියල් 3000ක් මේ මාසෙ කපනවා ආයි ඉතින් මං ඇත්තනේ කියන්නේ රුපියල් 3000ට දුන්න සපත්තුව නෙමේ මුදලාලි මහත්තයා මේ රුපියල් 7000යි කියේ ඕ මේකේ මුදලාලියා අඩෝ මේ මොකක්ද ඇයිසේ මේ ගිය මාසෙ මට දුන්න මේ සපත්තු දෙක ඈ මේ බලනවා අඩිය ආ මේ මොකක්ද මහත්තයෝ මේ අප්සෙට් එක සත්තක මොකද්ද මේ බලන මේ සපත්තු දෙක කොබන් අඩිය ඇයි අඩිය මේ නැද්ද මේ මහත්තයා ගෙනියනකොට අඩිය තිබ්බනේ නෙදකින් විතර මේ අයිසේ මේ මම මේක දාගෙන හැතරම භාගයයි හරියටම ගියේ ඈ මට නිකන් දැනුණා කකුලේ ගල්ලනෙනවා වගේ බලනකොට සපත්තු දෙකේ අඩිය නෑ කියහන්කෝ අයියෝ ඉතින් මහත්තයා මේ වැරදි වැඩන්නේ කරලා තියෙන්නේ ඈ මහත්තයෝ මේ සපත්තු එහෙම දාගෙන මේ හැතන්න භාගයක් පයින් යන්නේ නෑනේ ඈ එහෙම යන්නේ සපත්තු දෙක අතේ අරන් තමයි මේ යන්න ඕනේ අපරාදෙන් ඉතින් ගෙවෙනවනේ මොකද කියන්නේ සපත්තු අරගෙන අතේ දාගෙන යන්න ගෙවෙන හින්ද ඈ ඕ මේ අත කාලේ මේ සපත්තු අපි මේ හදන්නේ මේ කකුලේ දාගෙන යන්න නෙමෙයි මේ අල්මාරියේ දාගෙන තියාගන්න ඕ ආ එහෙමද එහෙනම් බලපන්කෝ මේකත් කාලා අයියෝ අයියෝ සපත්තු නෑ නේද
ආනි බෙල්ලෙන් අල්ලන්න එපා, බෙල්ලෙන් අල්ලන්න එපා.